පොලිස්පතිතුමා පසුගියදා ජනාධිපත්තුමාත් ඉඳලා ගියපු උත්සවයක කියනවා ලෝකයේ මිනිමැරුම් ස්ත්‍රීදූෂණ මද්‍රව්‍ය අතින් ඉහළම තැනක් තියෙන රටක් තමයි අපේ රට කියලා. එහින්ද ඉතාම පැහැදිලි අද ආණ්ඩුව වියරු වැටිලා විරුද්ධ මත දලන දේශපාලන නායකයන් ඝාතනය කරනවා. මේ ආකාරයට සිවිල් සමාජය ස්වාමින්වහන්සේල සහ අනිකුත් දැන් බලන්න පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරු අපි විශ්වාස කරන ආණ්ඩුවේ මොකද ආණ්ඩුවට ඒක පාලනය කරගන්න බෑ අනිවාර්යයෙන්ම ආණ්ඩුව. එහෙමනම් මේ සංවාද කරන එක එහෙමනම් සේමසිංහ මන්ත්‍රීවරු මෙහෙම සංවාද කරන එක තේරුම්වන්න අවශ්‍ය දෙන්නේ ඔබ බලාපොරොත්තු වෙච්ච නොවන සමාජයක් බිහි වුණා. මොකද ඔබතුමා අපේ පැත්තේ ඉදදී මෙවැනි ක්‍රියාකාරකම් සිදු වුණේ නැහනේ. ඔබතුමා ඒ මතයට විරුද්ධව අනිත් පැත්තට ගියේ ඊට වඩා හොඳ පාලන තන්ත්‍රයක් මේ කරන්නේ. ඒක දිවෙච්ච හින්දා තමයි මේ පැත්තට ආවේ. ඒක තමයි. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් ඕකට ඒක තමයි. දැන් වෙලා තියෙන්නේ. ඔබ කියන්නේ අර ප්‍රාදේශ ඔබ කියන්නේ අර ප්‍රාදේශ සභා මන්ත්‍රීවරු මැරුවේ ආණ්ඩුවේ කියලා. ආණ්ඩුවෙන් තමයි. වෙන කවුද? මේ පොදුම කතාවක් නේ කතර මේ කියන්නේ. නෑ තොරතුරු නෑනේ. නෑ මම කියන්නේ ආණ්ඩුවට. අපි නොදන්න පාතාලේ නෙමෙයි මේ මරන්නේ. දන්න පාතාල අපි නොදන්න පාතාල නෙමෙයි දන්න පාතාල රජයේ දන්න පාතාලෙද මරන්නේ මේ රජයේ පාතාලෙ මරන්නේ අපි විරුද්ධ පක්ෂයේ ඉන්නේ මේ ආණ්ඩු පක්ෂය හැබැයි ආණ්ඩු පක්ෂයට අමතුමාද බෑ මේ රටේ සිදුවන පාතාල ක්‍රියාකාරකම් මර්ධනය මේ කර්ම දෙක ක්‍රියාකාරකම් කරන්නේ ඔබ කියනකොට මම කියනකොට මේ ආණ්ඩු මරන එක ඔප්පු කරලා ඉන්න මම කියන කාරණාව මං කියන කාරණාව ඇත්ත නෙවෙයි නං ඔබ ඒක ඔප්පු කරන්න මට ඒක ප්‍රශ්නයක් නෑ මාර්ගනේ මෙයා බොරුවක් බොරුවක් කියලා මට කියන එක නෙවෙයි කියලා ඔප්පු කරන්න කියලා අද රටේ ජනතාව අනාරක්ෂිත ඔයා බොරුවක් කියලා රටේ ජනතාව අනාරක්ෂිත ඔයා බොරුවක් කියලා මට කියලා ඔප්පු කරන්න කියලා ඒක නෑ අනාරක්ෂිතයි ඔබ පිළිගන්නේ ඒක එමත්තුමා මේකට අපි එකතු වෙලා විසඳුමක් හොයමු මේක විසඳුමක් අපි හෙව්වේ නැත්නම් මීට වඩා බරපතල දැනකට ආණ්ඩුව තල්ලු හොඳයි